ලංකාදීපට ඉන්ටර්වියු එකක් දුන්නේ නැහැ. හරි මං මනෝජ් එක්ක net එකේ පොඩ්කාස්ට් එකක් කරා. net එකේ කරපු පොඩ්කාස්ට් එකෙන් කෑල්ලක් අල්ලගෙන හෙඩ්ලයින් එකක් අහලා. net fm unlimited unlimited අපි දැක්ක ඔබේ එක්ස් ගිනුමේ එදා රෑම ඔබ සුබ පතලා ජයග්‍රහණය පිළිබඳව අදහස් පළ කළා. නෑ ඒක සමහරුගා මම කලින් වැඩි නැද්ද මේක කරා කියලා. හැබැයි මෙහෙමයි ඉතින් මං රාජකීය විද්‍යාලයේ මේ කවුන්ටින් සෙන්ටර් එකේ ඉන්නේ හිටියේ. ඉතින් මම දැක්ක මොකද්ද වෙන්නේ කියලා. මේ අය අංගන්න කරන්න දෙයක් නෙමෙයි. කොළඹත් එහෙමනම් කියලා හිතෙන්නත් ඇතිනේ. ඔව් මම දැනගත්තා. ඉතින් කොයි විදිහද මේක ගියේ කියලා. ඒ කෙසේ වෙතත් දැන් මේ 150ක් ගන්නෙ නැතුව ජනාධිපති වෙන පළවෙනි පුද්ගලයා. එතකොට බහුතරයක් රටේ මිනිස්සු ඔහුත් සමග නැහැ. ඔහුට විරුද්ධව ඉන්නේ බහුතරයක්. 158ක් ඉන්නේ ඔහු ඉන්න තර නෙමෙයි. ඔවුන් ඉදිරිපත් කරපේක වැඩි පිරිසක් පිළිගත්තා. මේකට හේතුව උනේ ඉතින් මනෝජාය කියන දෙයක් නෙමෙයිනේ. අර එක කණ්ඩායමක් දෙකට බෙදුණා. දැන් ඒ දෙකට බෙදිච්ච කණ්ඩායම දෙකට බෙදුණේ නැත්තම් 158 වඩා එතන තියෙනවානේ. රනිල් වික්‍රමසිංහ මහත්තයයි සජි ප්‍රේමදාස මහත්තයයි යම් විදියකට සන්ධානගතව හරි මොහක් හරි ක්‍රමවේදයකට මේ ඡන්දදායක එක තැනකට ගෙනාවා නම් මේ අදානු කුමාර් දිසානායක නෙමෙයි මේ රටේ ජනාධිපති. හරි. ඒ කියන්නේ ඒක කොහොමද අපි කියන්නේ? ඒ කියන්නේ ඒක ටෙක්නිකල් එරර් එකක්ද? ඒ කියන්නේ තාක්ෂණිකව කරපු වැරද්දක්ද ඒක? නෑ නෑ ඒක වැරද්දක්ම කියන්නත් බෑ. මම වැරද්දක් කියන්නේ ඒක වැරද්දක් කිව්වොත් හොඳ නැහැ. සජි ප්‍රේමදාස මහත්තයාටත් හොඳ නැහැ. රනිල් වික්‍රමසිංහ ගැන මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මොකද අපි සමගි ජන බලවේගයේ හදාගෙන ආවේ එක්සත් ජාතිකයේ ප්‍රක්ෂේ තිබිච්ච ප්‍රශ්නත් එක්කනේ. හරි එතකොට මෙතන කිසිම වෙලාවක නායකත්වය බැටන් එක පාස් කරන්නේ නැති ඉන්ටර්නල් ඩෙමොක්‍රසි එකක් නැති ගැටලුවක් නේ අපිට තිබුණේ. නැතුව රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ඒක නෙමෙයි මෙතන මේ මූලිකව දේශපාලන පක්ෂයක් හැටියට එතන ලොකු ගැටලුවක් තිබුණා. අපි මාස කිහිපයකින් සමගි ජන බලවේගයේ ආසන 54ක් අපි පාර්ලිමේන්තුවේ ගත්තා. හරි සජි ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් ඒක සිද්ධ වුණා. කාටවත් නෑ කියන්න බෑනේ. බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හදලා ගත්තට වඩා ඡන්ද මේ සජිත් ගත්තා. එක්සත් ජාතික පක්ෂේ එකක්වත් දින්නේ නෑ. අවසානයේ නැෂනලිස්ට් එකේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ආවේ. ඒතර එතනදී කඳ ඌරට නායකත්වයේ සුදුසුයි කියලා මිනිස්සු තීරණය කළ තිබේ සජිත්. සජිත් ඒ නායකත්වයේ අරගෙන ගිහිල්ලා මේ වැඩේ කරගෙන යන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉඩ දුන්නේම නෑ. ඒක කියන්න ඕනේ. හැමතැනම බැලුවේ මොකක් හරි කකුල් මාට්ටුවක් දාන්න. උතුරෙත් ඒක කරා, දකුණෙත් කරා, හැමතැනම කරා. ඉතින් ඒක එක හේතුව. අනිත් එක තමයි මේ JVP එක NPP හැටියට ඉදිරිපත් වෙනකොට ඒගොල්ලෝ පාට රතු රෝස පාට කරලා සීනුව මාලිමාව කරලා ඔය සමාජයේ වැඩි පිළිගැනීමක් තියෙන පුද්ගලයෝ ඉස්සරහට දාලා ඉස්ට්‍රප්ෂන් එකක් කරානේ පොලිටිකල් ලෑන්ඩ්ස්කේප් එකේ. හැබැයි අපේ පැත්තේ ඒක උනේ නැහනේ. උනේ නැහැ කියන්නේ දැන් අපි ගත්ත සමහර පුද්ගලයෝ පිළිබඳව දැඩි විවේචනයක් සමාජයේ තියෙනවා. ඒගොල්ලෝ කිව්වේ අතන හිටපු ගෝඨාභය මහත්තයත් එක්ක හිටපු ඒක විනාශ කරපු කට්ටිය මෙතනට ඇවිල්ලා ලැග්ගහම. එතකොට මෙතන තියෙන පිරිසුදුභාවයට මොකද වෙන්නේ? අපි සමග ජන සම්දානය හදනකොට මම අර කලින් කිව්වා වාගේ දැන් ඉතින් ඒව ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද ඒක අපේ ඉතිහාසය වෙනස් කරන්න බෑනේ. අඩුතරමේ අපි ඉස්සරහට යනකොට අපි මේකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනේ. හරි ඒ පාඩම තමයි අපි ගන්න කට්ටිය කවුද අපි ගන්න. ඒ කට්ටියට සමාජයේ තියෙන පිළිගැනීම කුමක්ද? සමාජයේ පිළිගැනීමක් තියෙන පුද්ගලයෙක් ගත්තට අවාසියක් වෙන්නේ නැහනේ. හැබැයි සමාජයේ පිළිගැනීමක් නැති පුද්ගලයෝ ගන්නකොට නේ අවාසිය තියෙන්නේ. එතනේ සන්දාන්නේ ඍණවෙන්නේ. මොකද මම එදා තර්ක කරා 1:1 සමහරු කියනවා 2 කියලා. මම 1:1 වෙන්න පුළුවන්. මොකද එක්කෙනෙක් ගේනකොට ඒක යම් කිසි intangible හරි බැලු බැලමට දැනුන්නේ නැති වුණාට එහෙම බලපෑමක් තියෙනවා. අල්ලන්න කරන්න බැරි එකක් තියෙනවානේ. හරි intangible එකක් තියෙනවානේ. හැබැයි 1:1 ඍණ 3 වෙන්නත් පුළුවන්. එහෙම වුණා ඔබට කියලා හිතනවද? නැතුව. මොකද හැම සන්දානෙම හැමෝම දන නැහැ. ඔව් ඉතින් ඒක පේන කාරණයක් නේ. දැන් පාර්ලිමේන්තුවට ආපු පොහොට්ටුවේ මන්ත්‍රීවරු 100 දෙනෙක් එකතු වෙලා කුසලානේ හදලා ඒ තිබුණු ඡන්ද ටික රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අරන් යන්න බැරි වුණා නේ කණ්ඩායම් වල. නේද රනිල් වික්‍රමසිංහ මේ ජනාධිපතිතුමා හිතුවේ අර ලක්ෂ 30ක් ගෙනේ කියලා නේ මේ කණ්ඩායම් ලක්ෂ 30ක් කෙසේ වෙතත් ලක්ෂ 22යි ඔක්කොම ලක්ෂ 22යි. සමගි ජන බලවේගයේ සජිත් කොයි වෙලාවෙත් කියන්නේ අපි මැද මාවතේ ඉන්නේ. අපි මැද වැඩ කරන්නේ. අපි මධ්‍යස්ථ කඳවුර. ඒකේ යම් දකුණු කඳවුරේ මත තියෙන කට්ටිය ඉන්නවා. යම් වම් කඳවුරේ මත තියෙන කට්ටිය ඉන්නවා. නමුත් රටක් වුණාම විකල්ප තියෙන්න ඕනේ. හරි එහෙම නැත්නම් මේකේ ඒකාධිපති ක්‍රමවේදයකට යනවා. දැන් ඒ නිසා එතනට යන්න දෙන්න බෑ. මං හිතන්නේ කවුරු මොනවා කිව්වත් අපේ රටේ මිනිස්සුන්ට පුරවැසියොන්ට
ඔයා මම පුරවැසියුන්ට ප්‍රජාතන්ත්‍රවාදය වැදගත්. පැහැදිලිව. ඉතින් එතනින් එහාට මේක කරගෙන මං හිතන්නේ කවුරුත් කැමතියි කියලා. දැන් එතකොට දැන් ඔබ කියන විදිහට අනුර කුමාර් දිසානායක මහත්මයා ජනාධිපතිවරයා විදිහට මේ පාර ගත්තේ ඡන්දසයට 42යිනේ. සජබේ ගත්තා 132ක්, රනිල් ක්‍රමසිංහ ජනාධිපතිතුමා 117ක් ගත්තා. එකතු කරාට පස්සේ 166ක් ඇදෙනවා. 56ට වඩා 110ක් වැඩියෙන් දිනන්නත් පුළුවන් කියලා, එකතු වුණා නම් දිනන්න පුළුවන් කියලා අදහස ඔබතුමා දැනුත් මතු කරා. කෝ එකතු වෙන්නේ හැදුවට එකතු වෙන්නේ නැහැ නේ. ඒ වෙනුවෙන් තිබුණු සාකච්ඡාත් අසාර්ථකයි නේද? අසාර්ථකයි. ඉතින් එතකොට දිනන්න ඕනේ නැහැ කියලාද කියන්නේ නායකයෝ? නෑ, ඉතින් නායකයෝ දැඩි මතයක ඉන්නවා. දැන් මෙතන සජි ප්‍රේමදාස නායකතුමාට අවශ්‍ය වෙලා තිබුණේ හරි මේකේ ඉන්නවා යම් යම් රනිල් ක්‍රමසිංහ මහත්මයාත් එක්ක වැඩ කරන්න බෑ කියන ඒක ඍජුවම එතුමා ඉන්නවානේ. ඒක එතුමාගේ මතය. ඒක හරි. මොකද රනිල් ක්‍රමසිංහ ජනාධිපතිතුමා සජි ප්‍රේමදාස මහත්මයාගේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා නොයෙකුත් දේවල් කර බව මං හිතන්නේ අපි දැන් ඉස්සලා කතා කරා. ආයෙ කතා කරන අවස්ථාවක් නැහැ. හැබැයි මේකේ ඉන්න සමහර පුද්ගලයෝ අපිට හිතගන්න බැරි කට්ටිය. අපිට එකට හිතගන්න බෑ. අර මම කිව්වනේ අපි අන්දානයක් ගහලා යම්කිසි පාඩමක් ඉගෙන ගත්තා නම් ඒ පාඩම අපි ආයේ ඒ වැරද්ද කරන්න ඕනේ නැහැනේ. සන්දාන ගහන පළියට අපි මේක ජයග්‍රහණයක් කරනවා කියලා හිතන තර්කයේ මනෝජ්ම බින්දානේ කලින්. හරි, එහෙම නැතුව පුළුවන් වුණා කියලා මේ වැඩේ කරගන්න. එහෙමනම් එකයි එකයි මං කියන්නේ ඍණ දෙක හරි ඍණ තුන වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක මේ එකතු කරාම තමයි මනෝජ් මේ අපි උත්සාහ කරේ ඔය අනවශ්‍ය කට්ටිය පැත්තකින් තියලා හොඳ කට්ටිය එකතු කරගෙන මේ ගමන යන්න පුළුවන්ද කියලා බලන්න. ටෙලිෆෝන් ලාංඡනයෙන් ලකුණේ. ඔව්. ඒක සිද්ධ වුණේ නැහැ. සජබේ විදිහට මොකක්ද ඇත්තටම වැඩපිළිවෙල දැන් මේ මහචන්දේ ක්‍රියාත්මක වෙන කාලේ, මේ මහචන්දේ ලෑස් වෙන කාලේ ඡන්දේ දිනන්න මොකක්ද වැඩපිළිවෙල? ඔබ දකිනවා වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ NPP එකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් විපක්ෂය ඇතුළේ තියෙනවා කියලා. එකතු වීම ජයග්‍රහණයට හේතුව කියලා කිව්වත් එකතු වෙන සූදානමකුත් නැහැ. එමනම් මොකක්ද විශ්වාසය ඡන්ද ජය, මොකක්ද විශ්වාසයට වඩා මොකක්ද වැඩපිළිවෙල සජබේ දිනනවා නම්? නෑ, මෙහෙමයි. උඩින් එකතු වුණ නැති වුණාට යටින් එකතු වෙනවා. හරි, නායකයෝ එකතු වුණ නැති වුණාට ඒ පාක්ෂිකෝ එකතු වෙන තැනකට ඇවිත් තියෙනවා. අපිට ඒක හොඳටම පේනවා මහ පොළොවේ. හරි, ඉතින් මේ පාක්ෂිකයන්ගේ එකතු වීමත් සමග අපේ පක්ෂය තවදුරටත් ශක්තිමත් වෙනවා. හැබැයි අද මම දේශපාලන අපේ වැඩපිළිවෙල නෙත්‍යප්පේ මන් ලිමිටඩ් එකේ කිව්වොත් එහෙම ඒකේ අපිට තියෙන ඇඩ්වාන්ටේජ් එක නැති කියලා යනවානේ. හැබැයි විශ්වාස ගන්න අපි යම් යම් ගේම් ප්ලෑන් එකක් අපිට තියෙනවා. ඒ ගේම් ප්ලෑන් එක අපි ක්‍රියාත්මක කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ 113ක් ලබා ගන්න. හැබැයි ඉතින් ජනතාවගේ අතේ තමයි ඒ තමන් ඡන්දය පාවිච්චි කරන්න කොහොමද කියන එක ඒ කට්ටියගේ අතේ තියෙන්නේ. නමුත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ඇති කර ගැනීම සඳහා අපිට අවශ්‍යතාවයක් මේ රටේ තියෙනවා. එක පක්ෂයක් නෙමෙයි, මේ පක්ෂ දෙක, ප්‍රධාන බලමුළු දෙක, ප්‍රධාන මතවාද දෙක යම්කිසි විදිහකට තුලනාත්මක තැනකට අරගෙන යන. එහෙම නැතුනොත් ඉතින් වෙන්නේ එක තැනකට වැඩි බලය ගියොත් ඉතින් එහෙම ඒකාධිපතිවාදයක් නිර්මාණය වෙන්න ඉඩ තියෙනවා. Net FM Unlimited.